गौड़ीय स्वामी वहांस ईलंग प्रश्न यमुआ आर्य अष्टांग मार्ग संबंधे लोकोत्तर आर्य अष्टांगी मार्ग अनुगमने किरीम हेवात लौकिक आर्य अष्टांगिक मार्ग विदर्शनावट हरवाने किसे दई करुणाकर अपहाट ආරෂ්ඨාංගික මාර්ගයේ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගය කියලා කොටස් දෙකකට බෙදෙනවා. ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය අපි වරන් යන්නේ භවයට. ඒ කියන්නේ සුගතිගාමි උපතකට. ඔබ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගය තුල ගමන් කරන කෙනෙක් නම් ඒ ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ ඵලය හැටියට ඔබට ලැබෙන්නේ නැවත සුගතියේ උපතක් විතරයි පින්නතුනි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා මේ දිට්ඨිය කියලා කියන්නේ මොකක්ද? දැන් ලෞකික ආරෂ්ඨාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය කියන්නේ මොකක්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව. කර්මයේ කර්මඵල විශ්වාසය. මෙරිලා හේතුඵල ධර්මයන් අනුව උපතක් තියෙනවායි කියන විශ්වාසය. අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ ඇති කර ගන්නා වූ විශ්වාසය. දන් දුන්නොත් සිල් සමාදන් වුණොත් ආනිසංස තියෙනවායි කියන ඇති කර ගන්නා වූ විශ්වාසය. දැන් මේ විශ්වාසයන් ඔබලා තුල තියෙනවද නැද්ද? තියෙනවද ඔබලා තුල මේ විශ්වාසයන් තියෙනවා නම් ඔබලා ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා තාම ඔබලා තුල විශ්වාසයක් නැත්නම් මම මැරුණාට පස්සේ නැවත ඉපදෙන්නේ නැහැ කියලා එහෙනම් ඔබ ලෞකික සම්මාදිට්ඨිය තුල නැහැ ඔබ තුල විශ්වාසයක් තියෙනවා නම් අම්මා තාත්තාට සැලකීම තුල කුසලයක් ලැබෙන්නේ නැහැ කියලා එහෙනම් ඔබ තාම ලෞකික සම්මාදිට්ඨිය තුල නැහැ එහෙනම් ලෞකික සම්මාදිට්ඨිය තුල ඉන්නවා කියන්නේ මොකද්ද අනිවාර්යෙන්ම ඔබව සුගතියේ උපතක් කර අරන් යනවා පින්වතුනි. භව නිරෝධයට අරන් යන්නේ නැහැ. මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පසු කරගෙන ආවා වූ ගමනේදී තාම අපි ලෞකික සම්මා දිට්ඨියෙන් ඔබට ගිහිල්ලා නැහැ පින්වතුනි. ලෞකික සම්මා දිට්ඨිය තුලමයි අපි ජීවත් වෙලා තියෙන්නේ. එහෙනම් මුලින් අපි ලෞකික සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙන්න ඕනේ. ලෞකික සම්මා දිට්ඨිය තුල ශක්තිමත් වෙලා ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දැක්කේ තනයි ලෝකෝත්තර සම්මාදිට්ඨිය සකස් වෙන්නේ. අන්න ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. ලෞකික සම්මාදිට්ඨිය විදර්ශනා නුවණින් දකිනවා. දැන් එතකොට ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? තෙරුවන් කෙරෙහි වූ සද්ධාව, කර්මයේ කර්මඵල විශ්වාසය, මෙරිලා නැවත උපතට ඉනවා කියන විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, සිල් රැක්කොත් දන් දුන්නොත් ආනිසංස තියෙනවායි කියන විශ්වාසය. එහෙනම් බලන්න දැන් මේ සියල්ලම ලෞකික දේවල් විපාකයන් දීලා අවසන් කරන දේවල් දැන් බලන්න ඔබ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක ඉපදිලා කොච්චරනම් පිංගතුණි තෙරුවන් කෙරෙහි සද්ධාව ඇති කරගෙන ඉන්නේ නැද්ද ඒ සද්ධාව නিত্যද අනිත්‍යද අනිත්‍යයි කොච්චර සද්ධාව ඇති කරගෙන හිටියත් ආයිමත් අබුද්ධෝත්පාද කාලවලවල මිත්‍යා දෘෂ්ටික භාවයට පත් වෙනවා බලන්න ඔබලා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී අම්මා තාත්තලාව කරේ තියාගෙන ගිහිල්ලා කොච්චර සලකන්නේ නැද්ද? ඒ සලකලා ඔබලා කොච්චර සුගතියේ ඉපදෙන්නේ නැද්ද? බ්‍රහ්ම ලෝකවල ඉපදෙන්නේ නැද්ද? ඒ උපතවල් ඒ සැප නিত্যද? අනිත්‍යද? අනිත්‍යයි. කොච්චර අපි සිල් සමාදන් වෙන්නේ නැද්ද? කොච්චර අපි දන් දෙන්නේ නැද්ද? මේවා නිසා කොච්චර කුසල් සංස්කාර රැස් කරන්නේ නැද්ද? ඒ සෑම සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයටපත් වෙනවා. අපි කොච්චර හේතුඵල ධර්මයන් අනුව නැවත ඉපදෙන්නේ නැද්ද ඒ උපත ආයිමත් මරණයක් කරා ගිහිල්ලා ආයිමත් උපතක් සිද්ධ වුණා එහෙනම් මේ ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ පිංගතුණි නිරේතුරුවම විපාක දීලා අනිත් වෙන දෙයක් එහෙනම් මුලින්ම ලෞකික සම්මා දිට්ඨිය තුල ජීවත් වෙන්න ජීවත් වෙලා ලෞකික සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දැක්කේ තනයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය සකස් වෙන්නේ එතකොට එයා සද්ධාවට බැඳී යන්නේ නැහැ එයා දන්නවා සද්ධාව කියන්නේ අනිත්‍ය වූ ධර්මතාවයක්. කොච්චර සද්ධාවෙන් ජීවත් වුණත් සුගතියේ උපතක් ලැබෙයි ආයිමත් අපි දුගතියට වැටෙනවා කියලා දකිනවා. ඒ වගේ මේ ආරෂ්ඨාංගික මාර්ගයේ සෑම අංගයක්ම විදර්ශනා නුවණින් දැක්කේ තනයි අන්න ලෝකෝත්තර ආරෂ්ඨාංගික මාර්ගයේ සකස් වෙන්නේ. මම දැන් සම්මා දිට්ඨිය විදර්ශනා නුවණින් දකින්න හැටි කිව්වා. ඊළඟට බලන්න සම්මා සංකප්පය සම්මා සංකප්පය කියන්නේ මොකද්ද? අවිහිංසා සංකප්ප, අව්‍යාපාද සංකප්ප, නෙක්ඛම් සංකප්පය. අවිහිංසාව කියන්නේ අපි හිංසනයට ලක් කරන්නේ නැහැ කෙනෙක්ව. හිංසනයට ලක් කරන්නේ නැතුව කෙනෙක් ජීවත් වෙනවා නම් ඒක ලෞකික සම්මා සංකප්පයේ පිණතුයි. කෙනෙක් ව්‍යාපාදයෙන් තොරව ජීවත් වෙනවා නම් ඒක ලෞකික සම්මා සංකප්පය.
කෙනෙක් නික්කම්මේ තුල ජීවත් වෙන නික්කම්මේ කියන අතහැරීම මොනවද අතාරින්නේ ලෝභ ద్వේෂ මෝහයන් අතහැරලා ජීවත් වෙනවා නම් ඒක නික්කම සංකප්පය දැන් මේ කාරණා තුල තුල ඔබ ජීවත් වෙනවා නම් අන්න ලෞකික සම්මා සංකප්පයේ තුල ඔබ ජීවත් වෙනවා පිංගතුල දැන් බලන්න මේ ලෞකික සම්මා සංකප්පයේ බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ ප්‍රඥාවට අදාළ අංගයක් හැටියට මේ සම්මා දිට්ඨියයි සම්මා සංකප්පයයි කාරණා දෙක ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රඥාවට අදාළ අංගයක් හැටියටයි පනවන්නේ එනම් මේ සම්මා සංකප්පයේ පිංගතුනි අපේ ගිහි ජීවිතයේදී නිතරම අපි අනතුරට දා ගන්න තැන මොකද අපි රාජකාරී කරන්න යන පැයටේදී ඔබ රාජකාරී යෙදිලා ඉන්න වෙලාවේ ඔබේ ළඟට යම් සේවාදායකයෙක් එනවා ඔබ ඒ සේවාදායකයාව ප්‍රමාද කරනවා නම් හරවලා අරිනවා නම් හෙට එන්න අනිද්දා එන්න කියලා අරිනවා නම් ඒ කරන මොහොතේම ඔබ අවිහිංසා සංකප්පය එහෙම නැත්නම් අවිහිංසා සංකප්පයෙන් ඔබ බැහැර වෙනවා පිංගතුනි අවිහිංසා හිංසාවක් ඔබ සිද්ධ කරනවා මේ මිනිස්සයා ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පිංගතුනි ඔබ හිතන්න ඔබේ ඉස්සරහට එන සේවාදායකයා නිසා ඔබ ද්වේෂය සකස් කරනවා නම් ව්‍යාපාදේ සකස් කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පිංගතුනි ඔබ ගෙදර දොරේ ජීවිතයේදී ඔබේ සාම පුරුෂයා සමග ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් බිරිඳ සමග ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් දරුවන් නිසා ඔබ ද්වේෂය ඇති කර ගන්නවා නම් ඒ මොහොතේම ඔබ සම්මා සංකප්පයෙන් බැහැරට යනවා පිංගතුනි එහෙනම් බලන්න ඔබ ජීවත් වෙන දවසේ පැය 24 පුරාවට ඔබ අවදියෙන් ඉන්න පැය 12ද මේ පැය 12 තුල කොච්චරනම් සම්මා සංකප්පයෙන් අපිට බැහැර වෙන සිද්ධ වෙනවාද කියලා එහෙනම් එහෙම බැහැර වෙන මොහොතේම පිංගතුනි අපි ලෞකික සම්මා සංකප්පය දුර්වල කර ගන්නවා ඒ නිසා මුලින්ම මේ ලෞකික සම්මා සංකප්පයන් ශක්තිමත් කර ගන්න ඔබේ ඉදිරියට සේවාදායකෙක් ආවත් අමුත්‍යෙක් ආවත් ඥාතියෙක් ආවත් ඔබට තියෙන රාජකාරී රාමුව තුල ඔහු සතුරු කරන්න ඔබට බැරි වෙන්න පුළුවන් ඔව සතුරු කරන්න බැරි වුණත් ඔබ සිනහවකින් හෝ ඔව් සතුරු කරලා අරින්න ඔබ දක්ෂ වෙන්න ඕන ඔබ හිනාවකින් ඒකේනා සතුරු කරන මොහොතේම ඔබ සම්මා සංකප්පයන් තුලට යනවා පිංගතුනි මේ හිනාවක් තුලින් ඔබට පුළුවන් සම්මා සංකප්පයක් සකස් කර ගන්න නමුත් බලන්න ඒසා පහසුවෙන් සම්මා සංකප්පයක් ජීවිතයට ඇති කර ගන්න අවස්ථාව සියලා අපි එදිනෙදා ජීවිතයේදී කොච්චරනම් මේ අවිහිංසා සංකප්පයන්ගෙන් අව්‍යාද සංකප්පයන්ගෙන් බැහැරට යනවද කියලා බලන්න කොච්චර ලෝභ ద్వේෂ මෝහ සිත අතහැරලා ඒවායේ අනිත්‍යභාවය දැකලා කොච්චරනම් නික්කම සංකප්පය තුල ජීවත් වෙන්න පුළුවන්ද එහෙනම් මුලින්ම පිංගතුනි ලෞකික සම්මා සංකප්පයන් තුල ජීවත් වෙන්න ලෞකික සම්මා සංකප්පයන්ගෙන් ජීවිතේ පරිපූර්ණ කරගත්තට පස්සේ මේ ලෞකික සම්මා සංකප්පයන් විදර්ශනා නූලින් දකින්න පිංගතුනි ලෞකික සම්මා සංකප්පයන් විදර්ශනා නූලින් දකින්නේ කොහොමද කොච්චර අපි අවිහිංසාවෙන් ජීවත් වුණත් එහි ඵලය හැටියට අපිට ලැබෙන්නේ මොකද්ද සුගතියේ උපත කොච්චර අපි ද්වේෂයෙන් තොරව ව්‍යාපාදයෙන් තොරව ජීවත් වුණත් අපිට ලැබෙන්නේ මොකද්ද සුගතියේ උපත කොච්චර අපි ලෝභ ద్వේෂ මෝහ සිතු වලින් බැහැර වෙලා ජීවත් වුණත් අපිට ලැබෙන්නේ මොකද්ද සුගතියේ උපත එහෙනම් මෙන්න මේ ලැබෙන්නා වූ සුගතියේ උපත අනිත්‍යයි කියලා අපි දකිනවා ඒ දකින්න මොලාවේ සම්මා සංකප්පයන් විදර්ශනා නුවණින් දැක්ක වෙනවා මේකේ ආස්වාදයට බැඳෙන්නේ නැහැ මොකද ලෞකික සම්මා සංකප්පයන් අපිව භවයටයි අරන් යන්නේ පිංගතුනි භවයේ සුගතිගාමී උපතක් කරායි අරන් යන්නේ ඒ නිසා නිරේතුරුවම මුලින්ම සම්මා සංකප්පයන් තුල ශක්තිමත් වෙලා ඊළඟට සම්මා සංකප්පයන්ගෙන් ලැබෙනා වූ ඵලය විදර්ශනා නුවණින් දැකලා ලෝකෝත්තර සම්මා සංකප්පය ඇති කර ගන්න දක්ෂ වෙනවා දැන් සම්මා වාචා කියන්නේ මොකද්ද යහපත් වචන මුසාවාදා පිසුනා වාචා පරුසා වාචා සම්පප්පලාපා යමෙක් කොච්චර යහපත් වචන කතා කළත් මොකද්ද ලැබෙන්නේ සුගතියේ උපතක් ඊට වඩා දෙයක් නැහැ සුගතියේ උපතක් ළමයි ලබන්නේ මේ ලැබෙන්නා වූ සුගතියේ උපත කියන්නේ ලෞකික සම්මා වාචාව මේ ලැබෙන්නා වූ සුගතියේ උපත අනිත්‍යයි කියලා අපි දකිනවනම් මේ සුගතිය ආයිමත් දුගතියක් කරා වැටෙනවා කියලා අපි දකිද්දී අන්න ලෞකික සම්මා වාචාව විදර්ශනා නුවණින් ගල්පගත් අපි ඒ වගේ මුලින්ම ඔබ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිමත් කරමින් මේ ලෞකික ආර්ය අෂ්ටාංගික මාර්ගය විදර්ශනා නුවණින් දැක්කේ තනයි ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සකස් වෙන්නේ